රුසියානු කුලී හමුදා කණ්ඩායම වන වග්නර් හමුදාව බෙලරුසියාවේ අධ්‍යාපනික සංවිධානයක් ලෙස ලියාපදිංචි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර වයඹදිග යුක්‍රේනයට රුසියාව එල්ල කළ මිසයිල් ප්‍රහාරවලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යුක්‍රේන ගුවන් හමුදාව පැවසුවේ රුසියාවේ වන ලද මිසයිල් 28න් 16ක් එක් රැයකදී විනාශ කළ බවයි. ගොඩනැගිලි 100කට පමණ හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යුක්‍රේනයේ ආහාර අපනයනය සඳහා අත්‍යවශ්‍ය මාර්ගයක පිහිටි ඩැනියුබ් හි වරායක් වන රෙනීහි ධාන්‍ය ගබඩාවකටද රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ මෙය ලෝක ආහාර සුරක්ෂිතතාවයට එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි. රුසියාවේ රූබල් අගය මාස 16කින් පසු අඩුව අගයකට වැටී තිබෙනවා. පසුගිය සඳුදා වන විට රූබලයක අගය ඩොලරයට සාපේක්ෂව 100 ඉක්මවා ගොස් තිබුණා. ඒ අනුව රුසියාව 12%කින් පොලි අනුපාත ඉහළ දමා ඇති බවද අද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉහළ ගිය උද්ධමනය මැඩ පැවැත්වීම සඳහා ගත් තීරණයක් ලෙසයි රුසියානු මහ බැංකුව මේ අර්ථකථනය කර ඇත්තේ. මේ අතර රුසියාව වහලුන් ලෙස රඳවාගෙන සිටින යුක්‍රේන වැසියන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ රුසියාව ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරන බවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.